وأنا أقول لك أنا 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 أقول لك كومتات أبنيتي بدس غنوني. متورة بشنس دغا. هي بشنس دغا تماي هما كاردريك مدالاجي. ماشان أبيع دائرة مدالاجي. ماشي إمونو أبيتاي أبازي. ماذا 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 එකක් රැකිය ආරයි. ඒ කියන්නේ රැකියාවෙන් අනිවාර්යයෙන් නිවාඩු වෙවීම. ඔව්. දෙවෙනි කාරණාව තමයි තමන් විසින් හදාගත්ත දරුවාව වැඩි දෙමෝපියන් විසින් නැවතිලීම. ඔව්. දැන් මම ඔයාව අනිවාර්යයෙන් නිවාඩු වල තියෙන්නේ ඔය දුෂණ චෝදනා එල්ල කරලා. ඔව්. ඒ විමර්ශන කටයුතු ඉවර වෙනකම් අපිට මේ සම්බන්ධයෙන් මුහුත් කරන්න බෑ. හ්ම්. මෙන්න මා කල්පනා නොවී ඉන්න. යාළ වැඩ කටයුතු කරන ආකාරය අනුව ඔයාට පුළුවන් වැඩ කටයුතු කරන්න. හ්ම්. කොහොමද? අවුරුදු 6කට අඩු දරුවෙකුගේ කැමැත්ත අධිකරණයේ තීන්දුව කරන්නේ තිකසන අඩුකෙදි විතරයි. මේ වගේ මාත්‍රිකාවකදී වෙනත් ප්‍රබල ශාස්ත්‍රි සලකා බලනවා. අපි නඩුවක් දානවා නම් අපිට පුළුවන් වෙන්න ඕන ප්‍රබල ශාක්‍ය ඉදිරිපත් කරන්න මේක ඔප්පු කරන්න. හරි. උතුමනායක. ඔව් සර්. ඊළඟට අපි කොහටද යන්නේ? සර්ගේ නෑයි. ආ. ඉතරනේ. هاي بانو نا මගේ ඡන්ද ව්‍යාපාරයේ ගෙයින් ගෙට යාමේ කාර්යවට තමයි අපි ඇවිත් ඉන්නේ. ආ මට ඒක පේනවා මහත්තයා. මන් දන්නවා ඔබතුමියගේ මේ හැමෝගෙම ඡන්දෙ මට ලැබෙනවනේ. හරියට පෙර සංසාරේ පදාගෙන ආපු නෑයෝ. ආ පුදුම නෑකම තමයි අපි අතර තියෙන්නේ. ලැජ්ජ නැතුව මගේ ගෙදර තාවද මහත්තයා? ඔකටද මම ලැජ්ජ වෙන්නේ? මෙගෙදරින් දරුවා මගේ මෙගෙදරින් ළමයාගේ තාත්තා මම මේ ඇවිල්ලා ඉන්න කට්ටිය ගැන මුකුත් දන්නේ නැතු ඇති නේ හිතානිද්ද වෙනකොට ලෝකෙම දැනගනී මේ ගැන නෝනා මේ මගේ ඉස්සරහා මගේ දරුවට හිරියර කරන්න එපා පුදුම පියසනහසක් නැතිනේ එතත් තමන්ගේ නෝනා කුළුඳුලේ දරුව බිහි කරනකොට ඔය පියසෙනහස කොහෙද තිබ්බේ? ඒක හුලඟ ගියාද? තමන්ගේ ගෑන්ට එදා දීපු වේදනාව ආත්ම ගානකට සහ ගන්නවා. ඔබතුමා ළඟ දරුව හැදෙනවට වඩා මගේ දරුව මගේ ළඟ හොඳට හැදෙනවා. කරුණා කරලා අපි නොමරා මරන්න නේද? මෙතනින් යන්න. බොරු පියසෙනහස අපෙන්න නැතො පිටිදේ යන්න. සම්සරංග තිබ්බට මොලේ නෑ ඔයි. Thank you.
ප්‍රශ්න කතා කරන්න බෑ මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මගේ රස්තාව නැති වෙච්ච හොඳ වෙලාවට මම ඔයාව කඩියෙන් කීයක් හරි ඉතුරු කරේ ඒකනේ කියන්නේ මිනිහෙක් ඇති වෙන්නෙත් නැති වෙන්නෙත් ගෑණියෙක් හින්දා කියන්නේ දරුව එකට දෙන්නෙක් ලැබුණා මට හොඳ බිරිඳක් දරුවන්ට හොඳ අම්මා කෙනෙක් තවත් වෙන මොනවද මට දරුවෙක් නම් ලැබුණා ඒ උනාට නිර්මාල් අර චීන කියමනක් තියෙනවනේ උයපු තාරාව ඉගිලෙන්න ඇරියා කියලා අපේ ජීවිත ගොඩනගා ගන්නකොට ටූරි මගේ උසට මුස්සනකොට එයා සමානව ප්‍රශ්න ගොඩක් අපිට එකහතකට මෙහෙම ප්‍රශ්න එන එකත් හොඳයි මහේෂ් දැන් අපි දන්නවනේ අපි දරුවට කොච්චර ආදරේද කියලා ඔයා ටූරියා වෙනුවෙන් විලිදු දාවේ වේදනාව දැනුවත් නොදැනුවත් ඒ වේදනාවින්ද අම්මලට වඩා ඔයා දරුවට ආදරේ නේද විලිදු දාවේ ඇති වෙන්නම ඕනේ නෑ දරුවු දාවේ ඇති වෙන්න නිර්මාල් තූරියාවයි ප්‍රශ්නයක් කරගන්න හොඳ නැහැ. ඉතලාම අපි අපි ආර්ථික ප්‍රශ්න විසඳගෙන ඉමු. සේරසිංහගේ අනිවාර්ය නිවාඩු යැවීම ගැන මුන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා පත්‍රේ දාලා. මුන් කරයි මත. වට පොඩ්ඩක් හිතන්න මොලයක් නැද්ද වංශනාද? අපේ ප්‍රශ්නේ තාම රටේ ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ. චන්දෙත් අතලඟ. ඔයා ඔය තර්ජන ගර්ජන කරලා මේ මිනිස්සුන්ව දුකටපත් කරනවා කියන්නේ අපේ දරුවටත් ඒ දුක දෙන්නවයි කියන එක. මොනවද වත්සල ඔයා මේ කියන්නේ? වෙලාවකට කියනවා දරුවෝ වනි කියලා. අනිත් වෙලාවට කියනවා මිනිසුන්ව කරදර කරන්න එපා කියලා. මොකද්ද මේකේ තේරුම? මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. අනිත් එක මං කොයි තරම් කැපවීමක් කරලා තියෙනවද අපේ දරුවව ලබා ගන්න. වත්සල දරු කැක්කුම තියෙන්නේ අම්මලට විතරක් නෙවෙයි. තාත්තලටත් තියෙනවා දරු කැක්කුම. තරහ ගන්න එපා වංශනාත. ඔයාටයි මටයි දෙන්නටම දරුවව ඕනේ. ඔයා රටේ වැදගත් මිනිස්සෙක්. හැංගීම් වලට වහල් වෙලා වැඩ කරන්න හදන්න එපා. අපි දරුවෝ නීත්‍ය අනුකූලව ගන්න බලමු. එතකොට රටේ ජනතාවටත් ඔයාව ආදර්ශයක් වේවි. මිනිස්සු හිතාවි හැමෝටම පොදු නීතිය පිටවත් ලබා ගත්තා කියලා. ඒ මනුස්සයා රස්සාව දෙන්න. ඒක අපි හැමෝටම හොඳයි. ना
හරිනේ. ඔන්න මං තමුසේගේ අනිවාර්ය නිවාඩු කැන්සල් කළා. හ්ම්. හෙට ඉඳන් වැටෙනවා. බොහොම ස්තුතියි සර්. හැබැයි හර්තාල් පිකටින් නවත්තනවා. දැන් යනවා. මේ ටිකත් මතක තියාගන්න. මං තමුසේගේ නැහැ ගහගෙන ඉන්නේ. शरीर इसी बीजा के तुलते प्रश्न इनसा का दरवा नवती